ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කුමාක් අපේ තේමාව තමයි මරණාසන්නයේ ඉන්න අම්මගේ අතේ මුද්ද ගලවන මුද්ද ගලවා ගැනීමේ වෙන ඉලක්ක තමයි මේ වෙලාවේ වෙන්නේ මොකද අපේ නක්මාතා මේ රට මේ වෙලාවේ දැඩි අන්ත අසන්නත්වයේ පත්වලා ඉන්නකොට පැරණි කාක් සෙට් එක ඇවිල්ලා ආපහු ගහනවා ඉන්දන වලින් ගල්ලංගුරු වලින් පට්ට ගහින්න ගන්න දැන් සියලු දේවල් දැන් සූදානම් කරන් ඉන්නේ මොකද අපි සිවිල් ව්‍යාපාරයට අපි මිනිස්සු කතා කරපු දේ අදාළාතන කතා කරමු මේ වෙලාවේ උරු සංගම් සහ ඒ ආයතනවල ආදරේ මිනිස්සු කතා කරමු ඒ නිසා මේ වෙලාවේ මේ ගල්ලගුරු ගැටලුවක් ඇවිල්ලා ඒකට අපේ බුද්ධ පුත්‍රයන් ගිහිල්ලා නඩු දාලා ආයිදන් එපාට මේගොල්ලෝ ගල්ලගුරු අවස්ථාවේ ලයික් කපන්න එනවා පැය 10ක් වෙනකම් කියලා මහා සද්දයක් දාලා මේක කළා අන්න අර ටෙන්ඩර් දාලා ටෙන්ඩරෙන් තෝරගෙන තුන 320ක් ඊට පස්සේ කැපෙපත් තව කට්ටියක් දාලා තුන 200 ගන්නත් කොයිද ඒ එච්චර අඩුදී ඉති දැන් මේගොල්ලෝ 356ට අන්න සල්ලි බඳ අර කියන්නේ සල්ලි බඳ කියලා අන්න එක්ක එතකොට 356ට ගේන්නේ මොකද හතරම් මිශ්‍ර ගල්ලගුරු මේක ගල්ලගුරු දෙන්නක් ගේලා තින්දා ටෙන්ඩරයක් දාලා මේ සීරු දේවල් මේ වෙගලන්නේ එතන මොකද්ද මේ වෙන්නේ එතන මේ හාමුදුරුවෝ ඇයි මේ උසාවි කියේ ආරම්භ කරේ සිවිල් ව්‍යාපාරයට අපි අපේ මයිකේතර අප ලයිව් බිල අපේ ගෙදර මාධ්‍ය විලාවේ මේ නිරුක්ෂ කර්මාන්ත කරන සංගමෙන් තමයි එදාම මොකද පළවෙනි ලයිව් එකේ වැඩි වෙලා අපේ කියන්නේ අපේ ප්‍රදේශ වලට ආවා ඒතකොට මේ වෙලේ මට හම්බුනේ අනිත් ටයිම් වලට ගිහින් පස්සේ ඊට පස්සේ කට්ටිය පස්සට ඩාඩි දාන්න ගත්තා. පිළිගිරිම කරේ ගෞරවනීය මාධ්‍ය ප්‍රධාන ප්‍රවෘත්ති බලපත් කරා. එතකොට මෙයාලා මේ උසාවිය. එතකොට ලයිව් එක ගෙවන්න සල්ලි නැතුව ආමතුරුන්ට ලක්ෂ ගණන් ගෙවලා උසාවිය නඩු දාන්න. දැන් ওই නඩුව අනිවාර්යයෙන් ලක්ෂ 10ක් නේද? 10ක බැරි යන්නේ නේද? සෙල්ලම් මුදලක් ගෙවන්න. එතකොට ඒවට සල්ලි දෙන්නේ. මේ ආමතුරුන් පුළුවන් මේ කලුකට මාපියා මේ වෙලාවේ දැන් මේ සමන් නැතුළු මේ අත්‍යවශ්‍ය ආහාර පාන නරක වෙච්ච වෙනද පොර දාලා මහා විනාශයක් කරනවා. බලන් ඉද්දි මිනිස්සු ඌරන් කරනවා. ගෑස් සමාගම් දෙක එක ගන්න වැඩි රටේ එක මෙන්න සතු එක අඩු දිගුණා ප්‍රයිවට් එක වැඩි දිගුණා මරණ කණු මිනිස්සු ඒවට මේ හාමුදුරනේ පේන්නේ නැහැ නේ ඒ නිසා අපි කාගේවත් මේ කුට්ටි කාලා කතා කරන්නේ නැත අපි ටේන තොරතුරු ටික කතා කරන්නේ ඒ නිසා මේ මෙයාලා මේ ගිහිල්ලා කරේ අනවශ්‍යකද අපි විහාරස්ථාන වලට මේ විදාව එකක් කියනවා කොරෝනා කාලේට වඩා පාස්කු පාරේ ආපු කාලේ කොරෝනා කාලේ අපේ තිබිච්ච ප්‍රධාන ආගමික උත්සවපව අපි මතක නතර කරා ඈ පාසු පාරේ පව විසක් උත්සවේ නැත්තුවා තොරන් ශිල්පීන් සියල්ල නන්නත්තා අපි ඒ මාතෘක ගැලෙද එතන කොරෝනා කාලෙත් තිබුණා එහෙම තියෙච්ච එකේ දැන් මේ වෙලාවේ රට තුළ මේ ඩොලර් ප්‍රශ්න ඇත්ති වෙනවා මෙතන විදුලි අරමුදයක් තියෙනවා මේ මේකේදී ඇයි හාමුදුරන් බැරි එක ලයිට් එක ඕෆ් කළා මේක අපි කිරීම කරන්න ඒ නිසා මැදකොඩ අපේ තිස්ස අපේ නායක හඳුරුගෙන ගහනවා ඔබ වහන්සේගේ ඔය විහාරස්ථානට අය සුනෙත් දාසා කියන බිල්ඩින් එක සුපර් මාකට් එක මාසෙකට ලක්ෂ 100කට වැඩිය බදු ගන්න එකක් තියෙනවද නැද්ද ඔබ වහන්සේ ධර්මදේශනයේදී කියලා දාන්නේ විහාරස්ථානවල බෝඩින් හවුස් තියාගෙන හරි විහාරස්ථානවල ලයිට් දාලා ඉදිරිපිට ව්‍යාපාර කරමින් අපි කියන්නේ මේක අපි ආගමකට කරහන්නේ ලයිට් තියෙන්න ඕනේ බුදුහාමතුරු ජීවමානව භාවනා කරනවා සක්මන් කරනවා ඉතින් මේ පුර වැසියාගේ මේ සුවබන් යනවා විහාරස්ථාන ලයිට් දාලා තිබ්බට කමන්නේ හරි බුදුහාමුදුරු දුෂ්කරකයක් කරලා තියෙන ඒතන එක ලයිට් තුන්නේ නැහැ ඉසි තුනෙත් නැහැ ඒ නිසා මේව මේ වෙලාව රට අරුබුදයක තියෙන්නේ හැමෝම කැපකිරීම කරනවා ඒ නිසා හාමුදුරුවෝත් මේවා කැපකිරීම කරනවා සමස්ත හාමුදුරු මෙතන වැදගත් වෙන්නේ නැහැ මේ මේ එක එක දේශපාලනයට කඩේ යන හන්දාවක් තමයි බැලුම් වැඩේ කරේ අපි යන්නේ හාමුදුරුලන්ට ඇයි මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය යුනිසෙෆ් එකේ මේ රටේ වන්දපෝෂණය දිනු මේ දිනු වෛද්‍යවරු කියන දේව හැමෝගේ ඇයි අපි ස්වාමින් වහන්සේලා බැලුනේ මේ සම්බන්ධව යුනිසෙෆ් එකට යන සෞඛ්‍ය මාත්‍යාංශ නැන්නේ මේ මැදියත් දෙන පන්සලට ගේන පිළිගනද මේ මුණටිය දාන්න දෙන්නේ පන්සල් රට දෙන කොස් ගැස්සලද කොස් ටික තමයි දෙන්නේ නාමුල ඇයි එහෙම කරන්නේ මේ ආමුදුරු ඒ නිසා සමස්ත ස්වාමින් වහන්සේලා මේ චෝදනා කරන්නේ ඒ නිසා ওই බුද්ධ පුත්‍රයන් තමයි චෝදනා කරන්නේ මෙයාලා උසාවි ගිහිල්ලා අර ටෙන්ඩර් එකක් තෝරගත්තා ඒක ඒක ඒකට ගිහිල්ලා කටල්ල ගැත්තා මෙන්න ඊට පස්සේ වැඩ මෙන්න ගන්න එතකොට ආමුදුරු නිශ්ශබ්ද ඒ නිසා අපි විදුලි බලවේගය වලින් ආන ඔබතුමා ගන්න ගල්ලඟුරු දැන් අදත් අපි ආරච්චි හරි දැන් මේ කොයිවත් යන පොල් කාවය දාලා ගල්ලඟුරු ගේන්න හදනවා මේ මේ සම්බන්ධ පළපුරුත් තියෙන මිනිස්සු වයින් කරලා නැවත ටෙන්ඩර් කරමු කියන්නේ ඒක තමයි ඒ නිසා මේ තොරතුරු අපි ගාවට ඇවිල්ලා තියෙන්නේ ඒ නිසා මේවා සවිස්තර අපි ඉදිරියේ හෙළි කරමු මෙහෙම මේ ගාවන කට දෙන්න බෑ නැවත කාපොඩියක් මේ ගහන්න හරි ඒකනේ අම්මා අසාධ්‍ය විලාගේ බුද්ධ කරනවා කියලා නැත්තම් මේ කරන්නේ හරි ඒකට අපි ඉඩ තියන්නේ නැහැ ඒ නිසා වහාම අපි කියනවා හාමුදුරන්ට මේ වෙලාවේ
විහාරස්ථාන වල විදුලිය මදක් නිවලා මේ වැඩේට සහාය ලබා දෙන්න. අද කියන සෝලා පැනල් හයි කරන පන්සල් වලට. හත්තිල අපි පන්සල් වල සෝලා පැනල් හයි කරන හාමුදුරුවෝ වැඩි දෙනෙක් ඉන්නේ ඒසි වල. ඒක මේ කරද්ද සෝලා පැනල් හයි කරන මෙතන කර්මාන්තවල. අපේ හෝටල් පද්ධතියේ කැමරයක් ගැටුවෙ දෙන්නේ. අද විදුලි බිල් නිසා තමයි සම්පූර්ණ මෙතන ගියදී. එහෙමනම් ප්‍රමුඛතාව දෙන්න මොකද සෝලා පැනල් හයි කරන්න. විහාරස්ථාන වගේම මේ රටේ රාජ්‍ය ආයතන සහ මේ රට කර්මාන්තවල. අනිත් පැත්තෙන් කියනවා මේ ප්‍රසන්න රණතුංග කැමැතිවරයා ඉන්දියාවෙන් ආදරයෙන් ගෙවල් හදිච්ච නැති හත බාගෙන හත ගෙවල් අටනම දාලා තියෙනවා ඒකේ 25000 ගෙවල් ටික හතන දෙකල 16යි කරනවා අපි කියනවා එමෙතියට ගෙවල් දොරවල් හතර 16යි කරන්නේ නෙමෙයි එමෙති මේ සල්ලි ටිකෙන් මෙලේ කර්මාන්ත වලට සලුන් නැගල ටේල් ෂොප් එකේ හෝටල් එකේ මේ කර්මාන්ත වල ඒවට නම් මේ මේ කර්මාන්ත මුම කද ගන්න ගෙවල් හදලා ගෙවල් හදලා මේක ඇරිලා ඔව් අවශ්‍ය වෙලාවට 16යි කිරීම ඒක ගෙවල් 4යි කරන්නේ නෙමෙයි හදපු ගෙවල් වලම 6යි කරන්න ඕනේ ඒක අත මේ බලන මාතී තියලා එනිසා මේ හදන්නේ අසර ලක්මාතාව වැටෙන විලාවේ මුං නැවත ගාගෙන ගන්න. එනිසා මේක පිළිතුරු දෙකක් ලබා දෙන්න ඕන. ඒක අරගල දර්ග දෙවල නෑ. දැන් පේන්නේ අරගල කරලා තියෙන හදිප්පේම දාදගේ. නාම යෝජනා ගන්න. සර්වපාති නිර්පාති කාපුර පොල්ලෙන් ගාලා වෙන හදිප්පේම දාද. අම්මන් දැක්ක ඊදි ගල් කරන මේ මේ කියලා. අපි ආන අරගල කර පුතාලගෙන් දැන් සනීපද කියලා. මම ඔක තමයි කිව්ව රැට්ට නැට්ට පැට්ට දවිත බලා 27 කලව යන්න ඕනි. මං කියන්නේ යවුණා අර මහර හැමදාම ගෙන ගහලා නැ මුකුත් අවුලක් ඉන්නේ. හත්යත් කියන්නේ මං ගන්න ගහන විදිය මතාව වක්කේ මාර්ගෙ මම 100 ටික යන්නේ නැතා. ඒ නිසා තමයි කිව්වේ රැට්ටල රැට්ට වටලා හත් ටික දාලා යන්න කියලා. දැන් දමිතර සල්ලි දුන්නලු ආණ්ඩුවේ අපි ආණ්ඩුවට දෙන කවු සල්ලි දුන්නේ. වාම කියන්න ඕනේ මම. දැන් රැට්ට ලක්ෂමනාක් කර කොහෙන්ද? ඒතර අනිත් අප්පම් බිලා කිදුම් වලට ආවේ නැද්ද? ඈ මොකද කරේ? රණ වික්‍රම සීමා ජනාධිපති ගල රැට්ටේ විසල ගියා. ඕක තමයි උනේ අර ගම්බලයිස පොල්ල නඩු පිළ නඩු 5000 කරන් යන කිල්ල උඩ මේ නීති මාතෘ මේ ගමන් අවුරුද්ද ඔය කට්ටිය බලින් ඉන්නේ නැහැ ගම්බලින්ද පොල්ලන්ට භාගය හිරේ සමහර තමයි අම්මල බර කතා කරන කන්න නැහැ පොඩියෙන් ඌ හිරේ කියන මොකද උඩ දිනුමලා මේ 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 කරන්නේ ඒ නිසා මේක කොම් කරලා ඇදලා ගම්බල කට්ටිය කොම් කරලා අන්න හිරේ විලංගු ඒ නිසා එහෙම කළා අපි තවිතර අන්න ඊළඟ අපි සල්බේ කියන නාමය වෙනවා ඒ නිසා මේ රටේ මේ වෙලාවෙත් මේ නිතාමත්ම ධර්ම වගාදික අපි ඒ වෙනුවෙන් පෙන්න සිවිල් බලන්න. අපි කාටවත් කඩේ යන්නවත් අරක අපේ දාල නැහැ. අපි කියනවා කාන්චන දිසැමිතුරයට ඔබතුමාලාට ඒ වගේම මේ අධිකරණික ඕමාල්ක සෝපිතාමතුරුන්ට ඔබ වහන්සේලාගෙත් බල වැරද්දක් මේ වෙලාවේ ඒ ටෙන්ඩර් ක්‍රියා පටිපටියක් කරනකොට හාමුදුරනේ මෙතියත් වෙන අවශ්‍ය හාමුදුරනේ මෙතියත් වෙන දේවදී තමන්ගේ දායකයේ දරුව කලන්තල බිම වැටෙන දෝස්තා. කන්න නැහැ. හාමුදුරනේ මෙතියත් වෙන අන්න ඒවට අර පාම්පිරි වැඩි මිලේ ගන්නවා. ඒවයි කරන්න ඕන. එනිසා අපි කා මේ බුද්ධ බුදුන් ගහ ගන්න නෙමෙයි අපි දකින්න දෙයක් ඒ දකින්න දරි වේදනේ කරන දරතන කියන වැරදියි කියලා හරි එනිසා මේ වෙලාවේදී නොරචෝලේ කියන්න ඕන එකක් අපු තොරතුර නොරචෝලේ කැඩලා හරි වැඩේ යනවා අපි අහන්නේ කදී ත්‍රිවිල්ලයක් වුණත් මම දන්නවා මේ වාහනේ වුණත් ඉන්ධන නැත්තම් රතු ලයිට් එකපත් වෙනවා මම රේඩියෝ එක වුණත් වතුර නැත්තම් පොදාන මේවා මේ කලින් කැපනකොට පෙන්නුම් කරන්නේ නැද්ද මේවා එහෙම කළා බඩ ගාලා හදිසි විලදී ගෙනින්නන්නේ ඒක තමයි මගේ මරණ මංජකේ නම් මම මුද්ද කලවක වැඩක් කරේ කරන්නේ ඈ එහෙමනම් දැන් සෝලා පැනල් හයි කරන්න වැඩ පිළ පටන් ගන්න දැන් සෝලා පැනල් හයි කරන්න නොකරන මේ පන්සල් වල මේක නෙමෙයි කරන්න කර්මාන්තෝ ඉතින් මොකද්ද මේ කරන්න නේද ඉතින් නොරොච්චෝලේ වාහන භාවිතය පෞද්ගලික වාහන වලට ගෙවන අවුරුද්දකට කෝටි 10කට වැඩිය නොරොච්චෝලේ සතු වාහන තියාගෙන ඉති සියලු සාක්ෂිත් එක්ක ඊළඟ මාධ්‍ය අපි දෙවිදක් කරනවා පෝස්ටර් බස් එකක් තියෙන අතුල තියාගෙන පිටින් කරන් තියෙන එකක් ඒක වැඩේ කරන්නේ ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉන්න ලොක්කෙක්ගේ තමයි කරන්නේ යා වෙන නම කරා යන්නේ මේවා සාක්ෂිසහිතව අපි ඉදිරිපත් කරන මෙන්න මේ වේද අනීතික වේද මේ අපරාධ වෙන ගන්න අපරාධ මොකද අපේ ලයිෆ් බිල් එක එන්නේ අපි මේ කියන්නේ ගහන ගැහිලිදී මේ අන්තිමට එන්නේ අපේ ලයිෆ් බිල්ලට දැන් ඇවිල්ලා තියෙන්නේ නන්නත් ආරගෙන ඒ නිසා තමයි අපි අවධානය කරන්නේ මේව නවත්තන්න නොරචෝලේ නැත්ද මේ සිද්ධිය මොකද අපේ සාක්ෂි අපිට අපේ නම්බරේ මේ මාධ්‍යමයි පෞද්ගලිකව කිව්වකින් කට්ටිය අපිට තොරතුරු දෙනවා හරි එනිසා බොහොම ස්තුතියි ගෞරවනීය මාධ්‍යට මේ සම්බන්ධ මොනවද ප්‍රශ්නක් තියෙනවා අහන්න පුළුවන් අපි ගෞරවනීය මාධ්‍ය මාතුන්ට මේ ගුරුවරයා නොරොච්චෝලේ ගැන කතා කරා ත්‍රිවිල් එකක් වාහනයක් කියම යනකොට පොඩි පොඩි දෝෂ තියෙනවා රතු ලයිට් එකේ පත්තු කරනවා කියලා. ඔව්. දැන් නොරොච්චෝලේ රතු ලයිට් එක පත්තුල නැද්ද? ඒක තමයි කියන්නේ. මම දැන් මේ මාපියව කරන්නේ. මුන් ඇවිල්ලා ගල්ලඟුරු ගන්න කඩිනම් කරන දාපු සෙල්ලම්කෝ. ඔය සෙල්ලම් ගහලා ගල් දෙලියට කඩිනම්ෙන් සෝලා පැලයි කරන්නේ. අදාලේ? ඈ? මොකද මේකල කරන්නේ මම එක දෙයක් ඉස්තුවන්ත වෙන මේ වෙලාවේ මහජනපතිතුමාගේ සභාපතිද මොන වුණත් ආණ්ඩුවේ පත්වීමක් වුණත් මේ වෙලාවේ විදුලි පාරිභෝග පැත්තේ දිනනවා එහෙනම් සෙක්කුවන් 200 ගන්න දෙන්නක් කියලා හින්දන ඈ එතකොට යම් මොකද මම මේ කරපොද ලක්ෂ 25 ලක්ෂ 15 10 ලයිට් බිල් ගෙවන විහාරස්ථාන වල තමයි නිර්දේශ දෙන්නේ මේ ගෙවන්න එපා කියලා
ඒක අතර ඝටනයක් ඇති කරන්න තමයි අමිතිවරයා මාජපිතාව සභාපති අතර මේ මහමුදුවට අර්බුද කරන්න තමයි කිව්වේ මෙහෙන් තමයි අපි පන්සල් ලයික් කරපන් කියලා ලක්ෂ 25 දින පන්සල්ද මා ගත ලිස්ට් එක 25 දින පන්සල් තියෙනවා හරි ඒකින්ද මේ මේ මේවා මේවා අර්බු කරන්න මේ මේ බුදුහාමුදුරු කාටද මේ බුදුන්ගේ ධර්මියොත් මෙම නැහැ හරි මේක ජාතික ව්‍යසනයක් ඒ නිසා නොරොච්චෝලි කතාව කියන්නේ ඉංජිනේරු මාපියාව සහ අනිකුත් මාපියන් තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ ඒගොල්ලෝ සෝලා පැනල් හයි කරන කතා කරන්නේ එයාලා කතා කරන්නේ මෙන්න මාකර හිගයක් වුණොත් මෙන්න හිග වෙනවා මේ මේ වගේ දැන් හසින් විදිගෙනින් ගන්නවනේ එතකොට ඔය කැඩෙනකොට ඌ කලින් පෙන්නුම් කරන්නේ නැද්ද එතකොට මේ සම්බන්ධ අමිතිවරු ඉන්න මාත මොනවද මුන් මේ කරන්නේ මේ හොයා බලන්නද හිත ඒක ගන්න මේ වැඩේ වෙනකම් ඉන්නවද ඈ ඒ නිසා මේවා තමයි 50 දින ලක්මාතාවගෙන් සම්පූර්ණ බුද්ධ කරවා ගැනීම මේ උදැම යන්නේ එනිසා නැවත මේ කාක් සෙට් එක ඇවිල්ලා තියෙනවා අලුත් ටෙන්ඩර් කාර්යය දාලා අද ඉන්දන ගල් ලඟු මේ සියල්ල ගේන හදන්නේ තනිකර ගේම් එකක් මේ අරගෙන ඉන්නේ දැන් අපිට හිතා ගන්න බැරි පත්වල් එක එක සාකච්ඡාව වෙනවා දැන් මම මේ සමාරම දෙයකට කලින් ගියේ පුනර්ජනනීය බලශක්ති බලාගාරවල විදුලි නිෂ්පාදනය කරන නැත්නම් ඒ හිමි දරුවන්ගේ සංගමය අද පොත් සාකච්ඡාවක් පැවැත්තුවා ඒගොල්ලෝ ජාතික පද්ධතියට 14ක් ඇතුල් කරලා තියෙනවා. ඒත් ඒ අය කියනවා කල් ගෙවල් නැහැ. මේ වෙනකොට මාස 10කට කල් ගෙවල් නැහැ. අපි දන්නවා. කල් ගෙවල් නැහැ. ඒ එතකොට දැන් මාස 10කට කල් ගෙවල් නැහැ කියලා මේගොල්ලෝ කියනවා. එතකොට දැන් මේගොල්ලොන්ට කවුරුටවත් මේක කරගෙන යන්න හැකියාව නැහැ. බලපතන සංඛ්‍යාව රැකියා නැති වෙනවා. ඊළඟට ඉතින් මේ වගේ තත්ත්වයක් අද උදා වෙලා දෙනවා මම දන්නේ නැහැ මේකේ දැන් කොයි පැත්තේ මේවා සිද්ධ නැහැ නෑ වියදම් අඩු කරන්න ඕන මේ දැන් ඒගොල්ලන්ට කියලා තියෙන ඩොලර් වලින් නෙමෙයි රුපියල් වලින් ඉන්නේ රටේ රුපියල් දෙද්දී මේ මේ ඒගොල්ලෝ ලංකාවේ කර්මාන්තකරුවෝ මේ මේ මණ්ඩලේ ලොකු ලොකු ලක්ෂ 25 30 පඩි ගන්න මම පෞද්ගලික වාහන අරගෙන තනිකර පට්ටපල් සූදුවන් මේක යන්නේ දැන් නොලොච්ච වලේම කෝටි ගාණක් කවුරුත් අර ගෙවන්නේ පෞද්ගලික වාහන වල ඔව් අපිට කියන්න බැරි පුනර්ජනනීය බලශක්ති ඒ බලාගාර වල අයත් දැන් මේලා ඉන්නට අසරණ අසරණද ඒක අපි දැක්ක බහුදාද මාධ්‍යමත් කියලා කියන අපි ඒගොල්ලෝ කතා කරා ඇත්ත කතාව ඇත්ත දැන් ඔය ඔය කර්මාන්තර අලු දෙකෙනු නිහත් කෙලිම අදාළපත් වෙනවද ඒක වෙරදීන්නේ මේක තනිකර දැන් මේ මේ දැන් මේ මේ ගල්ලඹුරු ගන්නයි මේ දෙවිදෙල අරමනාකට උමන්තර කට්ටිය බැරි ඇයි මේ සෝලා එක ව්‍යාප්ත කරන වැඩේ කරන්නේ දැන් දත් එයාගේ ඒ සමහර බලාගාර වහලා කියලා ඕක තමයි හරි ඉතින් ඒක ඕක කරන්න තියෙන මේ කර්මාන්ත හඳුනාගෙන කර්මාන්ත වල මේ ගෙදුවනා අර එහෙන් ගන්න ඕනේ දැන් මේෙන් ගන්න ඕනේ අපේ නිෂ්පාදනය කරමු ඇයි බැරි කරන්නේ උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න වීඩියෝවට like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා.